තෙරුවන් සරණයි සියලුම දෙනාට අද උදුව පොහොය දිනය. ඉතින් ඔබ දන්නවා අපි නිවුස් නෞතුලින් හැමදාම අපේ පොහොය දින ධර්ම සාකච්ඡාව ගෙනියන බව. ඉතින් අද දවසේ අපේ පොහොය දින ධර්ම සාකච්ඡාව සඳහා වැඩමවා වදාලේ බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ. ඉතින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ගෞරවපූර්ව නමස්කාරය පිරිනමන ගමන් අපි මුලින්ම අපේ සාකච්ඡාව ආරම්භ කරමු. අපේ හමුදුරුවනේ වසරේ අවසාන පොහොය දිනය උදුවක් පොහොය දිනය. ඉතින් මේ පොහොයේ තියෙන වැදගත්කම මොකක්ද කියලා පැහැදිලි කරන ගමන් අපි අනුශාසනාව ආරම්භ කරමු. අවසරයි හමුදුරුවනේ. තෙරුවන් සරණයි ප්‍රාර්ථනා කරන සියලු දෙනාට. ඉතින් අපි මම හිතන්නේ ඔබ කාන්තාවක් නිසා මේ පොය අතිශයින් මතක තියාගන්න ඕනේ පොයක්. මොකද ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ වෙන්නේ උදුවක් පුන් පොහොය දිනේ. ඒ වගේම තමයි ඔබ දන්නවා ශ්‍රී මා බෝධි මහන්සියට සෑහෙන ගෞරව පූර්වක වශයෙන් ලංකා සමාජයේ ගෞරව බුහුමන් දක්වන තරා සුවිශේෂී පූජනීය වස්තුවක්. ඉතින් මේ වස්තුව ලංකාවට රැගෙන ඉන්නේ ඔබ වගේම කාන්තාවක්. ඒ පැවිදි වූ සර්වමිත්තා මහත්මේ මහන්සිය. ඉතින් එතකොට ඒ ලංකාවට ශ්‍රී මා බෝධීන් වහන්සේ වැඩමවීමත් ඒ වගේම තමයි ලංකා සමාජයේ භික්ෂුණී ශාසනය පිහිටවීමත් කියලා දෙන්නේ කාරණාවක් සිදුවෙච්ච අති උතුම් පුන් පොහෝ දිනයක් විදිහට මේ උදුවත් පුන් පොහෝ දිනය හඳුන්වන්නට පුළුවන්. ඒ කියන්නේ අපේ ඉතිහාසයේ බැලුවොත් එහෙම ගොඩක් ප්‍රාථමික ශාස්ත්‍රීය වයිස සූත්‍ර විදිහට හතරකට බෙදලා පෙන්නන ඉන්දියානු සමාජයේ ඈත අතීතයේදී කාන්තාවට ගොඩක් ලැබුත් කතා කරනවානේ නිදහස කියන්නේ. ඉතින් ශාසනය තුළ පුදුම නිදහසක් කාන්තාවට ලැබිලා තියෙනවා. එතකොට ගොඩක්ම තිබුණේ ගිහි කෙනා නැතම පිරිමි කෙනා තමයි විමුක්තිය හොයාගෙන යන්නේ. ඒක කාන්තාවට නිදහසේ තනියෙන් හුදෙකලාව විමුක්තිය හොයාගෙන යන්න මාවත විවර වෙච්ච දවසක්. අපිට මතක් මට මතක් වෙනවා මේ ගොඩක් අපේ රහත් තෙරණින් වහන්සේලා උදාන වාක්‍ය ප්‍රකාශ කරපු දේවල් තියෙනවා. තේර තේරි ගාථාවල විභක්ති ලැබපු භික්ෂුණීන් වහන්සේලා උදාන වාක්‍ය ප්‍රකාශ කරලා සමහර තැනක තියෙනවා මම මෝල්කහින් සහ වංගෙඩිය නිදාසුනා. එනේ කාන්තාව නිතරම උයන පිහිනේක කරේ මෝල්කහත් වංගෙඩියත් එක්ක ජීවත් වෙන සමහර තැනක බත්හලිය නිදාසුනා. එහෙම නිදාහසලා පිරිසිකා වඩිමින් ලැබෙන දානයේ වරදවින් තමුන්ගේ චිත්ත විමුක්තිය හෙව්වා. විමුක්තිය හොයාගෙන ඒකට පාර හැදුණු උතුම් දිනයක් ඉදිරිමින් උදුවක් පොහොය දිනයක් සලකන්න ඕවා. ඔබ හඳුරන්නේ දැන් ඔබ වහන්සේ දේශනා කරපු විදිහට කාන්තාවට විමුක්තිය ඒ විදිහට උදුවක් පොහොය මූලික කරගෙන ලැබුණට අදවන විට ලංකාවේ කාන්තාව බොහෝ දුක් ගැහැටවලට මුහුණ පාමින් සිටින කාලයක් තමයි මේ. අපි ගත වෙච්ච 2022 අවුරුද්ද දිහා ආපස්සට හැරිලා බැලුවොත් එහෙම ලංකාවේ කාන්තාවන් තමයි ලොකු අරගලයක් කළේ ගෙදර කටයුතු පරිහරණය එහෙම නැත්නම් ගෙදර අරපිරිමැස්ම සඳහා ලොකු අරගලයක් කරන්නේ කාන්තාව. ඉතින් මේ ගත වෙච්ච කාල සීමාව තුළ හිතරිදීම් එහෙම නැත්නම් දුක හිතෙන අවස්ථාවන්ට මුහුණ දීම් වලට වැඩි වැඩියෙන් කාන්තාව තමයි මුහුණ දුන්නේ. අපි ගත වුණු ඒ වසර කිහිපය තුළ ප්‍රති කාන්තාව මුහුණ දුන්න ඒ தত্ত্বය අපි කොයි විදිහටද බුදුදහමෙන් අපිට පැහැදිලි කරන්නට පුළුවන්? ඇත්තටම දෙවෙනි බුදු කියලා කියනකොට විතර අම්ම තමයි දෙවෙනි බුදු විතර සලකනවා. අපේ අම්මා තමයි අපව ගොඩක් ආදරෙන් කරුණාවෙන් රැකවලා ගත්තේ. සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන සමාජය දිහා බලපුවම ගෙදරින් ඉන්නේ ගෘහ මූලික තාත්තා රැකියාව කරනවා. අම්මා බොහෝ වෙලාවට දරුවෝ ටික බලාගෙන නිවසේ වෙලා ඉන්නකොට වර්තමාන ආර්ථික අර්බුදයත් එක්ක දෙන්නම රැකියා කරන අවස්ථාවද නැතුවම බොහෝතරයක් ඒ වගේ අවස්ථාවක් තමයි. ඉතින් එතින් දැන් නගරාසන්න තදාසන්න වෙනකොට ගොඩක්ම දරාදී කයි ගෑස් වලින් තමයි වැටෙන්නේ. ඉතින් කරන්ට් එක නැති වුණාට පස්සේ මුචි දරුව නලව ගන්න ෆෑන් එක දාගන්න විදියන්නේ. ගෑස් ටික නැති වුණාට පස්සේ ව්‍යාපාර විදියන්නේ. සෑහෙන පීඩාවක් ලකුණා. ඉතින් මම හිතන්නේ අපි තිබුණු පාලන තන්ත්‍රයක් මුලින්ම සිදුවිච්ච දේවල් එක තමයි ඒ වගේ දෙයකට සිද්ධ වෙන අපේ රටේ වගකීම් දෙකට වැටෙන පාලක වහරේ කියන එක පාලනය නොකරපු නිසා. නමුත් කාන්තාව කියන්නේ උතුම් කෙනෙක් නිසා ඇය ඉස්සර වර්තමාන කාන්තාව කෙසේ වෙතත් අතීතයේ අපේ ගම්වලට පු කාන්තාව කියලා කියන වෛද්‍යවරයෙක්.
උයනකොට උයන දේ තීරණය කරනවා. මේ කාලේ සීතලයි වගේ ඒ නිසා හොඳ නෑ මේ ආහාර. එතකොට සීතට අකුණ ආහාර, උෂ්ණට අකුණ ආහාර ඒව ලස්සන්ට මැනේජ් කරලා තමයි ගෙදර අම්ම ගෘහණී දේවල් සකස් කරගත්තේ. ඉතින් ඇත්තටම පිරිමියා විසින් කාන්තාවට ගෞරව දක්වන්න ඕන කියන එක භාග්‍යතුන් වහන්සේ සිංගාලෝවාද වගේ සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. කාන්තාවට ගෙදර ගෘහ මූලිකත්වයේ දෙන්න කියනවා. ගෙදර අධිපතිත්වයේ ඒක පැහැදිලිවම භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. අවමං කරන්න එපා. ඉතින් මම මේ කොවිඩ් අවසිත කියන්න කැමතියි. කාන්තාවට අවමං කරන්න එපා. සම්මාන නොකලත් කමන්නේ. අවමං නොකර ඉන්න. මොකද මේ කාන්තාව කරන දේ අපිට හිතා ගන්න බෑ. විදිලි කොහොදන්න ඕනේ, උයන්න ඕනේ, වියන්න ඕනේ, දරුව බලා ගන්න ඕනේ. ඊය අතර තව තව දේවල් තුනේ ඒ දේවලුත් කරන්න ඕනේ. ඉතින් ඔබ කිව්වා වගේම මේ පුත්‍රචි කාලයේ කාන්තාව ලොකු අරගලයක හිටපු කාලයක් ඉතින් අපි හිතනවා. විදිලි ඔබ දෙතිවත් අපේ පාලකයෝ මේක තේරුම් අරගෙන මිනිස්සුන්ට සහනදායක විදියට කටයුතු කරනවා. ස්වාතාවරණය හොඳයි කියලා. ඉතින් කාන්තාවත් ඉතින් ටිකක් සැලකිලිමත් වෙන අරගලයක් මැස්සෙන්න. ජීවිතේ ගත කරන්න ඉතින් ඒ අරගිරි මැසේ ජීවිතේ ගත කරන්න ඉතින් ආදායම අඩුරක් ඉතින් කරන්න දෙන්නේ. ඉතින් අපි ආශිර්වාද කරමු මේ සමාජී සූපත් වෙන්න කියලා භික්ෂුවට ආශිර්වාද දෙන්න සිද්ධ කරනවා. ඔබ හැමතුරුනි දැන් මේ අපි ගත කරමින් ඉන්නේ ලොකු දුෂ්කර කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදය තුළ විවිධ වූ දුක් ගැහැටවලට විවිධ වූ ආර්ථික ප්‍රශ්න විතරක් නෙමේ සමාජීය ප්‍රශ්න රැසකට රටේ ජනතාව විදිහට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම ඛේදනීය තත්ත්වයක් තමයි මේ මත්ද්‍රව්‍යවලට දරුවන් ගොදුරු වීම ලොකු ඛේදවාචකයක් බවට පත් වෙලා තිබෙනවා. අද වන විට වාර්තා වුණා ගම්පහ ප්‍රදේශයේ පාසලක ආපන ශාලාවේ පවා මත්ද්‍රව්‍ය අලවිකරණ තත්වයට පත් වෙලා තිබෙනවා. මෙවැනි තත්වයකට මේ රට අපි කියනවා බෞද්ධ රටක් ශ්‍රී ලංකාව කියන්නේ හැමදාම බණ අහනවා. ඒ වගේම අනෙකුත් ආගම්වල අය ඒ ආගම් කටයුතු වල නිරත වෙනවා. මෙවැනි තත්වයක් තිබියදී ලංකාවට ඇයි මෙවැනි තත්වයක් උදා වුනේ? එතනම හරි වැදගත් ප්‍රශ්නයක් මන්දරෝ කියලා. අපි සරලට සටහන කරන අතීතයේ පාචී ලෝකයේ තිබිච්චර කොරෝනා වගේ තියෙනක ලංකාවේ කොළඹ ආසන්නයේ 50ක් දරුවෝ පාසල් අවුරුදු 14 15 විද්දී අයිස් හෙරොයින් වගේ දේවල් වලට කොට වෙලා තිබුණා. එතකොට මේකින් දැන් අයිස් වගේ දෙයක් වෙයි. මුම්මැටි සිගරට් වගේ දේවල් වලින් පුද්ගලික හානිය තමයි වෙන්නේ. නමුත් අයිස් වගේ දෙයක් පාවිච්චි කරාට පස්සේ ඒකින් වෙන සමාජීය හානිය තමයි බරපතල. දැන් මම විහාරස්ථානයේ වැඩි ඉන්න අවස්ථාවක එක කාන්තාවක් ආවා. කාන්තාව ගැන අපි කතා කරමු. කාන්තාවක් ආවා. එවිලකෝ හඳුන්නේ මම ගෑස් එක උකස් කරා. මේ බේර ගන්නකොට ගෑස් සිලින්ඩර්. මම මොකද පහත්යේ අයිස් වලට ඇවිල්ලා ඉන්නා. එතකොට මේ මහත්යා විහිල දුකමට බලා ඉන්න බෑ. ඒ නිසා මම ගෑස් එක උකස් කළා. ඒ සම්ඩි ටික මහත්යට දුන්න කියලා අයිස් කරා. මහත් තරු දැනගෙන ඒ කාන්තාවට අවුරුදු 31යි. ඉතින් මේ වගේ දැනගෙන ඊළඟට තව ලෙකුයි අම්ම කෙනෙකුගේ අම්මා. එතෙන්දී ඒ දුව නවී වසරේ දරුවෙක් පාසල කියන්නේ කොළඹ පාසල. ඒක අහල පාසල. ඉතින් එතෙන්දී කිව්වේ දරුව නවී වසර පිරිමි ළමයි 4 දෙනෙක් ඉන්නවා මන්ති. 3 දෙනෙක් බෑ. ගච්චා පාවිච්චි. ඉස්කෝලේට. එතකොට දැන් ඔබ කිව්වා වගේ මාත් ඔය මුස්සක දැක්කා. ඒ කියන්නේ ගම්පහ ප්‍රදේශයේ පාසලක කැන්ටින් එකේ කතා කරනවා. සමහර තැන්වල බෝඩ් අල්ලගෙන මම දැක්ක උද්ඝෝෂණ කරනවා. මේකට දෙවන්ත සමාජ ව්‍යාපාරයක්. අයිස් එපා කියන හඬ හැම තැනින්ම ඇහෙනවා. මේක මහත් දෙවන්ත කේද වචකයක්. මෙහි විතරක් නෙමෙයි ග්‍රාමීය මට්ටමට යනකොට ඒත් ඉවරයි. අවුරුදු 14 15 තරුණ පිරිමි ළමයි අයිස් වලට ඒ වගේ හෙරොයින් වලට පුරුදු වෙනවා. අවුරුදු 14 15 ගෑනු ළමයි ටික ස්පා වලට යනවා. අපි පාස් මේ අපි විහාරස්ථාන වල ආහාර දරෝ සාමාන්‍ය පොඩ විහාරස්ථාන ආහාර මට ඇහිච්ච කතාව දරුවා අම්මත් එක්ක ඇවිල්ලා තියෙන ආහාර ගන්න කාලය ඊට පස්සේ නැති වුණාට පස්සේ අපිට පස්සේ කියලා තියෙනවා දරුවා දැන් ආයුර්වේද සම්බාර මධ්‍යස්ථානයේ කියලා ඒ නිසා ආහාර ප්‍රශ්න දරුවා ඒ කියන්නේ අවුරුදු 14 15 ගෑල් ළමයි ටික ගණිකාව විදිහට යනවා නම් ඊළඟ ළමයි විදිහට
අපි හදන රට මොකක්ද? ඒ වගේ දැනක රටක. ඒසාර ජාති ආගම් කුල මත ભેදයකින් තොරව මොකද මේක මෙඩිකල් පීඩාවටපත් වෙන කාන්තාවක් අම්මා. දැන් ඒ වගේම තවත් කියනෝනම් සෑහෙන තියෙනවා කියන්නත් දැක්ක. අම්මා ඇවිල්ලා කියන අනේ හැමදේම මගේ එක දරුවෙක් නැති වුණා මම. එක දරුවෙක් නැති වුණා බෙල්ල වැරදා. අනිත් දරුවෝ දැන් ඔහි වැටිච්ච තැනින් හැමදේම මේ බේරලා දෙන්නේ. මේ රජයෙන් වලට උනා නිසි කුණුවත් අපේ වැඩ පිළිවිලා. මේ අපි බලමු මේ මේ ප්‍රශ්නේ කතා කරගෙන ඉද්දී මේක ගොඩක් එන්නේ යාපෘත් කැප්ටන් ඉපැති තමයි. ඒත් මේවට ආරක්ෂාවක් අපි යන්නේ තියෙන දේශපාලන. ඉතින් ඇත්තටම ඕනාවක් තියෙනවක් ඕනාවක් තියෙනවා මේ දේවල් වත්. ඒක රට හදන දැනින් තමයි මේ දේවල් සකස් වෙන්නේ. අපි කුඩු එරෝ ගේන කෙනාට මොකුත් නොකිය. වයින් එකේ නා මේ පාවිච්චි කරන කෙනාට විතරක් දුස් කියනවා කියන එක සකස් වෙන්නේ. ඉතමු අපි ප්‍රාර්ථනා කරමු සමාජය සුවපත් කරන්න දෙවෙන්ත මන්ත්‍රවෘති විරෝධී රැල්ලක් හැදෙනවා නම් අපි ඒකේ පෙරමුණින්ම ගමක් අපිට වෙඩි තියලා වැරලා දැම්මත් කමක් නැහැ. මොකද මේ ඊළඟ නූපන් පරපුර සහ මේ රට බාර ගන්න පරපුර අපිට අමාරු වෙනවා. නිසා අපි නායකත්වයේ දෙන සූදානම් අපි ඉගෙන හැමෝටම එකතු වෙන්න බෞද්ධයෙක් නම් පස්වෙනි ශික්ෂා පදේ තියෙනවා. ජාතියකම් කුලවල වේදිකු තුර එකතු වෙන මොකද ඔබේ දරුව මේකට ඇබ්බැහි වුණා. ඉතින් ඉහට ගන්න දෙයක් නැහැ. ඒකට සල්ලි තියෙනක නැද්ද කියලා දාන්නේ. අනික ලංකාවේ ඇතුළත් අපිට ආරංචි විද්‍යාගාරවල අයිස් හදනවා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා රට ඉවරයි. මේකට දෙවන්ත සමාජ ව්‍යාපාරයක් වශයෙන් හැමෝම එක්කම මේකට පුදු කතා කරන්න හිතන්න. ඔබ හැමදෙරණේ දැන් අපි අතීතයේදී දන්නවා පවුල මූලික වෙච්ච රටක් තමයි තිබුණේ. පවුලේ දරුවන් දෙමව්පියන්ට ලං වෙලා හවස වෙනකොට බුදුන් වැඳලා ඒ කටයුතු වල නිරත වෙලා තමයි රැට නින්දට යන්නේ. ඉතින් මෙන්න මේ සමාජ රටාව එන්න එන්න ටිකෙන් ටික වෙනස් වුණා. දෙමව්පියෝ කාර්යබහුල වුණා. ඒ වගේම දරුවෝ Tamanගේ පොතපතට හිමත් නැත්තම් පරිගණකයට සීමා වුණා. මේ ජීවන රටාව වෙනස් වීම හරහා නෙමෙයිද සමාජයේ මේ විදිහට समाज එතකොට ඒ වගේ තත්ත්වයක දෙමාපිය අවම වශයෙන් එකට ඉස්සර මතක ඔබතුමා මේ වගේ එක කැමරේසෙන් හැමෝම කැම කරා. ඉස්සලාම තාත්තට කැමති වුණා. ඊට පස්සේ ගෙදර ඉන්න වැඩිහිටි පිරිමලා වැඩි වෙනවා. කොහොමෝ බෙල්ල අම්මා අන්තිම ටික තමයි අනුභව කරන්නේ. මමන්ට පුංචි එක පුංචිම දරුවන්ට කැම අති කුල්ල අර මුලි හදලා කවදාවත්. ඒක ලස්සන සංස්කෘතියක් අපිට තිබ්බා. අපේ සජ්ජහන සම්ප්‍රදායත් තිබුණා. බුදුන් වදින උනා හරි ලස්සන තාලෙට පිළිවෙලට ඒ අර සංස්කෘතිය ගිලිහීමත් එක්ක සම්පූර්ණයෙන් පිළිගෙන කොට ඉස්සර හරි ලස්සන ඒකට හිර කරපේ කනේ ලංකාන්විතක කාන්තාව හිර වෙලා හිටියේ නෑ ලංකාන්විතක කාන්තාව හරි ලස්සන නිදා ජීවිතයක් ගත කරා ඒ පිවලුත් එහෙම ඔබේ පැති වලට යනකොට ඒවැය තමයි ගොඩක් හිරවීම් තියෙන්නේ මොකද ලංකා සමාජයේ කාන්තාවට ගොඩක් ගෞරව කරනවා මොකද රජාන් වහන්සේගේ දේශනාය පවා තියෙන උතුම් බහන් කියන්නේ අත උතුම්ම දේ කාන්තාවට උතුම්ම දේ කාන්තාව ඒසේ හරි ආදරෙන් රැක බලා ගන්න. ඉතින් කාන්තාවට පුම ආරක්ෂාවක් තිබ්බා. ඉතින් ඒ හින්දා නේද බලන්න බුදුරජාණන් වහන්සේගේ සෙවණදී ඇසත බෝධි වෘක්ෂ මූලයේ සංකේතයක් වෙච්චි ශ්‍රීමා බෝධින් වහන්සේ ලංකාවට වඩම්මවාගෙන ඉන්නේ කාන්තාව. අවාසනාවකට ඉතින් අදේ කාන්තාවට මළුව තහනම් වෙන එක හරි පුදුමයක හරිතයි. රූපගතයි එහෙම වෙන්නේ කොහොමද කියලා. මොකද කාන්තාව කිලි නෑ. ඒ සංඝවිත්තා රහත් මෙහෙණින් වහන්සේ දියාවිඳන් මෙහෙට ශ්‍රී මා බෝධින් වහන්සේ වඩම්මගෙන එනකොට කිලි නැත්තම් ඉතින් දැන් කිලි හැදෙන විදියක් නේ. ඒ නිසා අපි වෙන කාන්තාවට සමතන නෙවෙයි නිසිතර ලැබෙන්න ඕනේ. කාන්තාවට පිරිමර කොහොමද සමතන ලැබෙන්නේ? දැන් මම කොච්චර කැමති වුණත් මට දරුවෝ හම්බෙන්නේ නෑ. ඒක සබදාමෙන් තීරණය කරලා තියෙන කාන්තාව තමයි දරුවෝ ලැබෙන්නේ. ඉතින් ඒ නිසා සමතන නෙවෙයි සමතන දෙන්නේ ගොත් එක හරි ප්‍රශ්නයක් කරන මොකද තව. දැන් ඔය නීතිය වුණත් කාන්තාවට සුවිශේෂී වරක් ප්‍රසාද දෙන්නේ. ඒ නිසා නිසිතර ලැබෙන්න. නිසිතර තමන්ම දැනගන්න ඕනේ කියලා ආරක්ෂා කරගන්න. ඉතින් අර කියන වගේ කමියුනිටි ගතිය නැතිනම් මම කියන්නේ අපිට පුළුවන් නම් අපි උත්සාහ කරනවා සමුපකාර ක්‍රමයට තිය හෝ ගම්මට්ටමට ගිහිලා අපුගේ දර්ශනත් ගම්මානකට ගියා. ගම්මානකට ගිහින් මිනිස්සු එකතු වෙලා වැඩ කරන සමූහයක් විදිහට, පවුලක් විදිහට වැඩ කරන්න පුරුදු වුණා. මම හිතන ওই දින දේවල් ගොඩක් නැති වෙයි.
पास अभी अंदर प्रश्न अभी काटवा अभी किया प्रश्न तो आप उत्तर अरे ये कम्युनिकेशन नी मंगिताने प्रधान हेतु सह एगोल रिकवर नहीं आयुष मंत्रे सतुको दाने सतुटेन विधि भौतिक संपत्ति आयुर्वेदिंग भौतिक मन सहन योग अभ्यास ससन अभ्यास इट पे आध्यात्मिक संगीत वगैरह पावचिकर इट पे आना पानसति वगैरह पावचिकर इट पशे और मसाइए ओरती मनोहारी कर्मांत्यूलोहारी मनोहारी मनोहारी क्वालिफिकेशन का जीवित दिन अन्नी हकल समाज कथकर निकम हिद आहार पानी ඔව් බොහෝ දුක්ඛම් කටළු හිතරිද්දී මැත්තේ 2022 අවුරුද්ද ගෙවී යනවා තව දවස් කිහිපයක් තියෙන්නේ දෙසැම්බර් 31 වෙනිදාට ඒ කියන්නේ 2022 අවුරුද්ද අවසන් වෙන්නට අපේ හමුදුරනේ ජනතාවට පුළුවන් නම් පණිවිඩයක් දෙන්න මේ ගෙවුණු අවුරුද්දේ ඇතිවෙච්ච සිත්තැවුල් අමතක කරලා 2023 අවුරුද්ද අපි හැමෝටම ශ්‍රී ලාංකිකයන් විදිහට මුහුණ දෙන්නට පුළුවන් යහපත් ආර්ථික රටාවක් ලැබෙන්නට කියලා ධනාත්මක සිතුවි ඇති කරගෙන අපි 2023 අවුරුද්දට කොයි විදිහටද යන්න ඕනේ කියලා ජනතාවට පණිවිඩයක් ලබා දෙන්න. ධර්මයේ පැත්තෙන් බැලුවොත් ලක්වේ. ආර්ථික හසුරුව ගැන ක්‍රමවේදයක් භාවිතා කරන දේශනා සොරතිය. ඒකේ නෝකේ මුත්‍යයේ කමම් ප්‍රයෝජන චතුර්ථම් විදා වියෝ නාමකස් වස්. प्रश्न आत्मशक्ति आत्मशक्ति शक्ति शक्ति धर्मेवाद किसी
ඒ සපන් සියල්ල ලැබීවා කියලා හිතන්න. උදේ දවස් උදේ පාන්දර පිටින් ගිහින් පටන් ගන්න පුළුවන්. සබ්බේ සත්තා භවන්තු සුඛිතා. සියලු සත්තු සුවපත් වේවා කියලා දවස ආරම්භ කරන්න පුළුවන්. ඒක තමයි හොඳයි. ඒ නිසා වසර කිවි වසර උදා වෙන අලුත් කාලය අපි කියමු මිනිස්සුන්ට. හැමදාම උදේ පාන්දර නැගිටලා ඇස් දෙක නැතිව බිමට බහිනකොට හිතන්න. සබ්බේ සත්තා භවන්තු සුඛිතා. සියලු සත්‍යෝ සුපත් වේවා මා අකමැති දුක අන් කිසිවෙකුට නොවේවා සියලු සත්‍යෝ සුපත් වේවා කියලා එහෙම දවස පටන් ගන්න පුළුවන් නම් මම හිතනවා මොකද ආශිර්වාද කරන ලෝකෙට මේ ආශිර්වාද එක්ක දවස පටන් ගන්න පුළුවන් නම් එයාට වර්ධින එකක් නැහැ අපි දන්න ඕනේ ඇක්ෂන් එන් රියැක්ෂන් කියන තීරිය අපි හම්බුත් ගන්න එක නිව්ටන් කලින් බුදුහාමුදුරුවෝ කර්මේශා කරප්පලේ කියන පැහැදිලි කරලා දීලා තියෙනවා ඒතර ඉතින් පැහැදිලිවම අපි යම් හොඳ දෙයක් කරා ඒක හොඳ විපාක අපි කරා එනවා. අපි දැන් මේ කොච්චර කාලෙකින් ඉනවද කියලා. ඉතින් ඒ නිසා අපි මිනිස්සුන්ට යහපත් දේම කරමු. අපිට පුළුවන් විතරක් උදව් කරමු. අපි සමූහයක් විතර එකමුතු වෙලා අපි එකිනෙකාට උදව් කරමු. අපි එකිනෙකට උත්සාහවත් වෙමු. ඒක තමයි මම හිතන්නේ කරන්න තියෙන හොඳමදී විනාඩි කිහිපයක් දවසකට. පැයට විනාඩි 60ක් තියෙනවා. 24 වෙනි කරපු දවසේ 1440ක් කියනවා. 40 40ක් අයින් කරමු. 1400ක්ම අපිට තියෙන අපේ වැඩ කර උදේ විනාඩි 20ක් හවස සර්වකී වර්ගයේ අන්තිම මොහොතේදී කරන්නේ මේ මල් පූජක හැමෝම අපි වෙලාවක් දාගමු හයිට මල් පූජා කරනවා කියන්නේ හැමෝම අනිකුත් ආගමිකුත් කැමති නම් එහෙමයි ඒගොල්ලන් ගාම මේ වෙලාවට සිහි කරන්නේ මොකද මහා ලොකු ශබ්ද විකාශන යන්ත්‍ර වුණේ අතීත හිම තිබුණේ දැන් බලන්න දැන් ට්‍රක් එක යන්නේ එක පැත්තක හරි ශබ්ද විකාශන යන්ත්‍රවල මෙහෙන් ගාන හිම නෙවෙයි ගෙදර හැමෝම එකතු වෙලා මන්නම් පිට මල් ටික කරන්න කියලා අයියා ගියා තුරා අම්මා තේවර කුලේ බී ඔක්කොම ඉවරනේ හැමෝම එක වාඩි වෙලා මල්ටි කත ගසලා පූජා කරලා බුදු නන්දලා අදරුවා අම්මට වන්දනා ගාන කරලා දරුවා අපි අනිවාර්යෙන් අම්මට දරුවා වදිනකොට අම්මා අනිවාර්යෙන් කිස් ස්පර්ශ කරනවා ඒ ඒ ඒ පැත්තේ ගෑවෙන්නේ එක පුදුම ශක්තිය ඒ කියන්නේ කොහොද අම්මා බඩවැලින්නේ එක බඩවැලින්නේ එතකොට ඒ ස්පර්ශය අනිවාර්යෙන් කරනවා අපි පුතා සූපත් වේවා කියලා ලබන ස්පර්ශය ලබන ආශිර්වාදය කොහෙන්වත් ලබන්නේ ඒ වගේ අර එකමුතුකමක් අපිට හදා ගන්න පුළුවන් නම් පවුල ඇතුලේ මම හිතනවා අපිට 2023 යම් පමණකට සැනසෙන්න පුළුවන් වෙයි. ඉතින් මේ දින ආර්ථික අර්බුදය විසඳිලා රටේ තියෙන බලශක්තිය ඒ ප්‍රශ්නේ විසඳිලා සාර්ථක වෙන ඉදිරි සුබ දවසක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. තුනුවන්ගේ අනන්ත වූ බලයෙන් මේ උදා විනා වූ අවුරුද්ද සාමයේ සතුට සෞභාග්‍ය සබේ සුබ අලුත් අවුරුද්දක් ලැබේ. වාසනාවන්ත කරන්න උද්‍යානයේ කියනවා නම් හොඳ ජීවිතේ වාසනාවන්ත කරගන්න පරිලෝ ජීවිතය වාසනාවන්ත කරගන්න අවසානයේ දුතු අමම මේ සැපසෙට සුදුසු සුබ අලුත අවුරුද්දක් සිරු දෙන තමයි තෝරන්නේ අනන්ත ශක්තිය ලැබේවා ආශිර්වාද කරනවා එමෙ අපේ හැමතිරේ අද දවසේ උදුවක් පොහොය දවසේ නිවුස් ටවුන් ඔබ වෙත ගෙන ධර්ම සාකච්ඡාව අපි මෙතකින් අවසන් කරනවා. ඉතින් අපේ ස්වාමින් වහන්සේ වදාළ විදිහට 2023 අවුරුද්ද ඔබේ හිතේ සතුට සාමය රජයන 2023 සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා නිවුස් නවුතුලින් අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.